பார்த்துட்டு அலட்டு தோலட்டு வடிதாவு சங்கே வினவா होया किसी देखट बायवेन्न पा मं किसी में प्रश्न आक वेन्न तियान ना खाओ दो आटो गया ना क्यों ऐ किए पोगे ना वत वागे ना ये मानुसे वत गामे पान नल दान ना 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 हिम देखट ने में ही होया बायवेन्न पा होया बायवेन्न पा के लकी वटा मामा बाया है मुकदमा मां आइन सके वो जीवात तेन्नी पाड़ू रूको डेक नाटवागे ना पनंग हतरा को आगे ना मां हरी आइन सके विदीर तो मैं जीवात ඔය කොල්ල ලොකු ලොකු මිනිස්සු ඔය කොල්ලන්ගේ ලොකු ලොකු ප්‍රශ්න වලට අහිංසක මාව නම් ගාව ගන්න එපා ඔය ඉතින් පටන් ගන්න කේල් මල් අඬෝ වැඩියාව ඔය අඬෝ වැඩියාවෙන් මට වැඩක් නැහැ මට මගේ පාඩු වෙන්න දෙන්න එච්චරයි බෙලුම්ගෙන් ඔයාට කරදරයක් වෙන්න මං ඉඩ තියන්නේ වාගේ මහත්යට කරුණා කරලා කියන්න ඔයා ආයෙමත් මගේ තැනට එන්නේ නැහැ කියලා. හරිය? අනිත් එක තමයි ආවේ ඔයාගේ කැමැත්තෙන් කියලාත් කියන්න. ඇවිල්ලා කලේ අස්පස් කරපෙක විතරයි කියලාත් කියන්න. හරිය? අනේ තේරුනේ නෝන පින් සිද්ධ වෙයි. මට මගේ පාඩු ඉන්නේ. මොකද බය වුණාද? ම්? මං නිතර මේ පාරේ යන එනකොට බල්ලු උඩුබුරනවා තමයි. හැබැයි ඉතින් බල්ලෙක් උඩුබිරුවා කියලා කඳු පාත්තර සිරිතක් නැන්නේ නන්දිපාල. ඒකනේ. දැන් ඉතින් ලොකුගන් කතා කරපන්. ඈ? මුදුනාගල පරම්පරාවේ වරුණාව වනපන්. මේ දැන් උඹලාට කරන්න පුළුවන් ඉලව්වක් නෑ බං. තමු මහ ලොකු දෙයක් කරා කියලාද දැන් ඔය කියන්නේ? ඕ මම කෙරුමක් තමයි ඈ දැන් උඹලා හිතාගෙන ඉන්නේ උඹලා විතරයි අයනු අයනු දන්නේ කියලා මම ඊට එහා දන්නවා අන ආවන්න ඊන ඊවන්න දක්වා හැබැයි උඹලා වගේ ඒවා පෙන්න පෙන්න යන මිනිහෙක් නෙවෙයි නන්දිපාල නීච කුල වශී බන්ධනයක් කරා කියලා තමු කෙරුම කියලා නම් හිතන්න එපා මම කෙරුමේ තමයි බොල දුනාගල පරම්පරාවේ උන්ට කවදාවත් බැරි වුණා නීතකුළු වසී බන්ධනේ කඩලා දාන්න. දැන් මම උඹලට ගහන්නේ නියම ආයුධෙන් නියම ආයුධෙන්. උඹ ආශිෂ්ඨව ගහනවා නම් අපේ පැත්තෙන් එන ප්‍රතිප්‍රහාරවල ශිෂ්ටත්වයේ හොයන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේම තමයි අපේ තියෙන මනුස්සකමට අමුස්සකම ඇඳගෙන ලෑස්ති වෙන්නත් එපා. නෙල්ලි මතකෙන් ගිලිහුණු බ්ලැක් ෂයිනි කෙස් කලඹක රහස සන්සිල්ක් බ්ලැක් ෂයින් සමගින්. සාන්දරට අපි ලම් වෙලා. බරා වියොලින් ගහනකොට කාට කාට රිදෙනවා තමයි. ඈ බලයි තංගිටියේ මම ගල් කටස්තුවක්වත් තියාගෙන දඟල්නවා කියලා නේද
මග්ගවත් බර යුද ටැංකි තියෙනවා. හැබැයි තාම උඹලට පෙන්නුවේ නැහැ. උඹ දැන් ඒව පෙන්වන්න දහදන්. තාම හරියට පෙන්නුවේ නැහැ. දැක්කනේ රෝහිතයට වෙච්ච වැඩේ. අන්තිමේට උ ගස්නක් ගලයි මම නැවැත්තුවේ. බාරි ලොක්ක වැඩක් කරලා නේද නන්දිපාල. මුදුනාගල ඇත්තන්ට ඕවා කියලා දෙන්නේ යంత్ర මంత్ర සූත්‍ර අත්පොත් තියන්න කලින්. ඇත්තද? එහෙනම් ඉතින් රොහිත ඉන්න තැන හොයාගන්න තිබ්බනේ. මොන මගුල කරද මගෙන් ඇහුවේ? අනේ ඵලයන් බයි යන්න. මං ඒ කුඹෙන් ඇහුවේ රොඩි ගුබ්බෑමකට මනසින්වත් රිංගල පුරුද්දක් නැති හින්දා. උඹ මේක හොඳට මතක තියාගෙන ඉන්න නන්දිපාල. පාර්වතීව පඬු රටට ගෙන්නගෙන ගිනි තියාගත්තා වගේම මාව උඹේ දේශ සීමාවට ගෙන්නගෙන හතර වටේට ගිනි තියාගන්න හදන්න එපා. මං බො හොයාගෙන ආවේ ඒකට ආරාධනා කරන්න. වරෙන් මගේ අඩවියට වරෙන්. බල කොහොමත් හිටියේ අජිත් එක්කගෙන යන්නනේ. පුළුවන් නම් අරගෙන ඵලයක්. පුළුවන් නම් අරගෙන ඵලයක්. බලාගෙන ඉන්න මම එතනට ආවොත් එහෙම බොගේ බොටුව මිරිකලා බහිර වෙන්ට බිල්ලට දීලා යන්නේ. අන්න ඊට කලින් ඔය අජිත් කියන මිනිහා වෙලියට ගන්න. ඒවලේසි වෙන්නේ. ඒවලේසි වෙන්නේ. මං රෝහිතට කලේ බොහෝම පොඩි දෙයයි. ඔබට පුළුවන් නම් අජිත්ගේ බන්ධනේ කඩලා අරගෙන ඵලයන්. මුදුනාගලේ උන්ගේ අවසානේ දකින්න ඕනේ. මගේ අඩවියට පය තියලා බලපල්ලා. මගේ අඩවියට පය තියලා බලපල්ලා. ඔබ බල hina වෙන්නේ. තමුන් දැන් ඔයි මට අභියෝග කරනවද? ඔව්. මං ඔබට අභියෝග කරනවා. පුළුවන් නම් බන්ධනේ කඩලා අජිත් අරගෙන ඵලයන්. මං දන්න උඹේ තරම. උඹට මගේ ඉසව්වට පය තියන්නවත් බෑ. පිච්චෙනවා. පිච්චෙනවා. වචනෙන් වැඩ පෙන්නල වැඩක් නෑ නන්දිපාල. පුළුවන් නම් ක්‍රියාවෙන් කරලා පෙන්නපන්. මං එන ඔබ ඉස්සරහට. මේ මං පස්සට යන්නේ බය නෙවෙයි. බයක්ෂණියක්. බයක්ෂණියක්. අවස්ථාව ආවම ඕන සෙම්පතියේ පහු බයිනවා. මතුරපං බොයේ දන්න නීච කුල බන්දනෙන් මතුරපං නැවතියන් 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 කරණ ඉලව්වක් කරන්න තුඹ මතුරන්න එපා. උඹ උඹේ තරමට නොහිටියොත් හෙට අනිද්ද දිහාට නන්දිපාල කියන්නේ තවත් එක ගොළුවෙක් කියන එක විතරක් මතක තියාගන්න. මට මතුරන්න පුළුවන් සීමාව. හරි. ඒ සීමාව කඩාගෙන යන මම මතුරන්න ඩිංගිරියෝ. අන්න එදාට දන ගස්සලයි පස්ස බලන්න. දන ගස්සලයි පස්ස බලන්න. සුවඳයි පාටක් තිබුණා වගේමයි දීවපොල් කලගා ඇඳුම් වලට දෙගුණයක් ආදරෙන් සඳට අපි ලං වෙලා පොඩි හාමුදුරුවෝ දකින්නකොට වෙලාවකට හිතට මහා දුකක් දැනෙනවා. ඒත් ඉතින් දැන් මොනව කරන්නද? මල්ලිට හිතෙනවද ජීවිතේ සමහර දේවල් ඒ දවස්වල වෙනස් කරගත්තා නම් ඉච්චව ගෙදර තියාගන්න තිබුණා කියලා. දැන් ඕවා ගැන කතා කරලා වැඩක් නැහැනේ. කොයි දේ වෙන්නෙත් හොඳටයි කියලා හිත හදාගන්නයි තියෙන්නේ. සාසනයට දරුවෙක් දෙනවා කියන එක සුළුපටු කාරණාවක්ද මල්ලියේ? හ්ම්.
දැන් උඹ සුදු පුතාව සාසනෙට පූජා කරනවාද මං ඉතින් මේ මේ මට ඉතින් ඒක තමයි කියන්නේ එහෙම දරුවෙක්ව සාසනෙට පූජා කරන්න හිත හදා ගන්න අමාරුයි ඒ කාලේ මට අර දරු කැක්කුමක් නැති හින්දා මිසක්කා අද කාලේ වගේ වුණා නම් මට හරි අමාරුයි ඒකට හිත හදා ගන්න දරුවගේ අකමැත්තෙන් දරුවව පන්සලට දුන්නා නෙවෙයිනේ පොඩි හාමුදුරුවෝ කීප වතාවක්ම ඉල්ලලා තිබ්බනේ පන්සලට යන්න ඕනේ කියලා මං ඉතින් ඔය ගැන හොඳටම දන්නේ සුමිත්‍රා කීයටවත් කැමතුනේ නැහැ හිච්චව මහාන කරන්න හිච්චගෙන් බේරෙන්න බැරුව ගියා ඊට පස්සේ තමයි ඉතින් සුමිත්‍රෝ මහාන කෙරුවේ ලොකු හාමුදුරුවෝ නම් කියන්නේ සුබෝධ පොඩි හාමුදුරුවෝ කවදා හරි දවසක අපි කාටවත් හිතා ගන්න බැරි තරම් ඉහළ තැනකට යනවා කියලා. දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. අපේ ගෙදර හිටියා නම් රජෙක් වගේ කොල්ලන්ට ජීවත් වෙන්න තිබුණා. හදට තාත්තා හිත යටින් දුක් වෙනවා. අපේ පරම්පරාව ගිනියන්න පුතෙක් නැති එක. ඕයි තින් ලබා උපන් හැටි මල්ලී. හොවට හූල්ලල වැඩක් නැහැ. मुखद रात्री उन्े सा ඇයි පොඩි හාමුදුරුවෝ දෙනම සෙල්ලම් කරන්න එන්න බෑ එක්වදවත් එක්ක දැන් පොඩි සාදුලා ටිකක් ලොකුයි නේ පුතේ එතකොට ඉස්සර වගේ හැමතිස්සෙම සෙල්ලම් කරන්න එන්න බෑනේ වෙච්ච දේ දන්නේ නැහනේ ඔයගොල්ලෝ නිකන් බොරුවට කියනවා හරි හරි දැන් මොකක්ද උනේ කියන්නකෝ මගේ පුතා ඈ පොඩි සාදු ළඟ පුස්කොළ පොතක් තියෙනවා පුස්කොළ පොතක් මේ 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 අපේ පොඩි හාමුදුරුවෝ ගාව ඔව් ඒක හරි වටින එකක් කිය කිය මට හරියට අගේ කෙරුවා ඒක ඉතින් වටින එකක් වෙන්නේ ඉතින් මං ඉල්ලුව එක දවසකට ගෙදර ගෙනියන දුන්නේ නැහැ ඉතින් පුතේ පන්සලේ තියෙන වටින කින් දේවල් එහෙම ගෙදර ගේන්න දෙයිය ඈ ඒ වුණාට මංගාව තිබ්බේ අර ලොකු දාදු කැට දුන්නේ පොඩි සාදුලට මට මොනවා හම්බුණත් මං කිහින් දෙනවා හරි හරි ඒ වුණාට පුස්කොළ පොත් එහෙම දෙන්නේ නැහැ ඒව නැති වුණොත් එහෙම කාට කියන්නද ඒ වුණාට මං නම් ආයි පන්සලට යන්නේ මං තරහයි ඔය කිව්වට ආයේ ඒට උදේම යයි පොඩි හාමුදුරුවෝ ගාව ඔය හැටි වටින පුස්කොළ පොතක් නම් තියෙන්නේ ඒකෝ ඉල්ලුව සැනින් ගෙදර ගේන්න දෙන්න පුළුවන් නෑ මන්නම් හිතන්නේ ඔය සෙල්ලමට තියාගෙන ඉන්න පොතක් වෙන්නේ නැති නැත්තම් ඉතින් ආය ඔය තරම් වටින පුස්කොළ පොත පොඩි හාමුදුරුවෝ ගාව තියෙයි ඈ මාත් හිතන්නේ තරින්දු තව ටිකකින් එනවා කිව්ව නේද? අයියා කිව්වේ නම් එහෙම තමයි. ඉතින් මොකක්ද අනේ ඔය දන් ඉන්නේ ඇඳුම? ඇයි? මොකද්ද මේකේ තියෙන වැරද්ද? මේ තියෙන්නේ ලස්සනට. ඕකේ මොන ලස්සනක්ද? හරිය නිකන් ගෙදෙට්ට ඉන්නා වගේ. දැන් එතකොට ඔයා මට කියන්නේ ඉස්කෝලේ යනවා වගේ සාරියක් නැන් ඉන්නේ කියලාද? සාරියක් මඳින්න කියනවා නෙමෙයි තාරෝ. ඒ උනාට ටිකක් පිළිවෙලට තියෙන ඇඳුමක් ඇඳ ගන්නකෝ මේ ඇඳුම කොච්චර පිළිවෙලයිද ඕකේ මොන පිළිවෙලක්ද ගිහින් වෙන එකක් දාගන්න මේක හරි වැඩක් නේ දැන් මං මේ මිනිස්සයා කසාද බැන්දට පස්සේ
ගමනක් යන්න වගේ හරි පිළිවෙලට ලස්සනට අඳන් ඉන්න ඕනේ හැම වෙලාවෙම. එහෙම නෙමෙයි අනේ. ඒ වුණාට ඔය දෙන්න හම්බ වෙන්නේ කොච්චර කාලයකට පස්සේද? අඩුම තරමේ. චූටි මේකප් එකක්වත් දාගත්තත් හොඳ නැද්ද? නෑ නෑ හොඳ නෑ. ඒ මොකද? තමන් කසාද බඳින්න ඉන්න ගෑනු කෙනා ටිකක් ලස්සනට ඉන්නවට මොන මිනිහද අකමැති? ඔන්න ඉතින් ආයෙත් hina වෙනවා. හැමදේම විහිළුවකට ගන්නවා කියලා අය බයිනක සාධාරණයි හරිද? එයා ඉතින් කොයි දෙයකටත් බණින එකනේ කරන්නේ. දැන් යාගෙන් බැනුන් ඇහුවේ නැත්තම් මට නිකන් කෑවේ නෑ වගේ. නෑ. මං අහන්නේ කොයි මිනිහද අකමැති තමන්ගේ කෙල්ල ලස්සනට ඉන්නවට? කොයි මිනිහත් කැමති ඇති කවුරු හරි කෙල්ලෙක් ඇහැට කනට පේන ඉන්නවට. හැබැයි තමන් කසාද බඳින ඉන්න කෙල්ල මේකප් නාගෙන ඉන්නව දකින්න කැමති පිරිමියෙක්ට මම නම් කැමති නෑ. ඔන්න කිව්ව මෝඩ කතාවක්. මොකද්ද මෝඩ කතාව? මිනිහෙක් තමන් කසාද බඳින ඉන්න කෙල්ලව බලන්නේද්දි ඒ කෙල්ල ලස්සනට පිළිවෙලට හිටියොත් මේ මිනිසට උනත් කසාද බඳින්න හිතෙන්නේ. දැන් එතකොට මේ මට බඳින්න මිනිහෙක් නැතුව ආලමාව බලෙන්න බඳලා දෙන්න හදන්නේ. අනේ මන්ද තාරු. ඔයා කැම්පස් ගිහින් ගුරුපත් වීම ගත්තට පස්සේ හිටියටත් වඩා මුරණ්ඩු වෙලා. මං කිව්වේ එහෙම දෙයක් ගැන නෙමෙයි අනේ. ඔයා කිව්වේ එහෙම දෙයක් තමයි. ඒ මිනිහයර බඳින්න හිතන විදිහට මම ඉන්න ඕනේ. ඒක මාර කතාවක්නේ. මාර කතාවක් නෙමෙයි. මං දන්නවනේ මිනිස්සු ගැන. ඒකයි මං එහෙම කිව්වේ. අනේ මං ඒ මිනිස්සයා එනකොට සාමාන්‍ය විදිහටම ඉන්නවා. ඒ මිනිස්සයා ඒ විදිහට කැමති නම් එයා කසාද බඳින්න ගත තිරනේ ඒ විදිහටම තියන් ඉඳි. නැත්තම් අතාරලා දාලේ. අනේ අම්මප මේකේ ඇයි මෝඩිය තේරෙන්නේ නැද්ද? කල වයස ගෙවුනට පස්සේ ගෑනුන්ට මිනිස්සු හොයන්න හරි අමාරුයි. ඒ ඉස්සර දැන් එහෙම නැහැ. තරුඳුට මාව ඕනේ නැත්තම් මට බලෙන් යාට ලඟ වෙන්න උමනාවක් නැහැ. අනේ මන් දන්නේ ඔයත් එක්ක කොහොම කතා කරලා දිනන්නද කියලා. එහෙනම් අයියත් එක්කම බේරගන්න. රුවන් මේ මේ ඒකට කියන්න එපා. මුසුමන වදයක් කොයි? ආ මුළු තියාගන්න. කලින් දන්නවනම් මම ওই ලව් එක කොහොම හරි කඩනවා. ගාඩ් ෆ්‍රෙෂ් බ්ලාස්ට් එක කට ඇරලා කියන්න. එහෙම වෙන්නේ නෑ රූකඩ මාමේ. අනෙත් අයට වඩා ඔයා හරි හොඳයි. අපි දෙන්න පාර රූකඩ නටමු. වෙන කවුරුවත් ගන්න හොඳ නෑ.